දහනමේ හතරයි විසි එක ඉරිදා දවස. හැබැයි තවත් සුන්දර ඉරිදාවක් නන්නෙවෙයි. ඒ තමයි පාස්කු ඉරිදා. ඔයාලට මතක ඇති පාස්කු ඉරිදා එල්ල වෙච්ච මිල එච්ච බෝම්බ ප්‍රහාරය. අදට හරියටම සති දෙකයි. පුරාවටම අපි කිසිම විඩියෝකක් ඔයාලට අරන් ආවේ නැහැ. ඒ වුණාට අද තීරණය කරා මේ හා සම්බන්ධ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. ඉතින් මේ වෙච්ච ප්‍රහාරය සම්බන්ධ මම අමුතුවෙන් ඔයාලට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ වගේ විපතක් රටේ මින් ඉදිරියට ඇති නොවේවා කියලා. ඒ වගේම ඊටමත් ඉක්මනින් අපේ රටේ සාමය ඇති වෙලා නැවතත් සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද වීඩියෝ එකට අපි යමු. අද වීඩියෝ එක තමයි ඔයාලා දන්නවා මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. එතකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රවෘත්තිවලින් හදිසි නීතිය ක්‍රියාත්මක කරා, එහෙම නැත්නම් හදිසි නීතිය බලාත්මක කරා කියලා කිව්වට මොකක්ද මේ හදිසි නීතිය? එහෙම නැත්නම් මේ හදිසි නීතිය කොහොමද අපේ ජනතාවට බලපාන්නේ කියලා කොහෙවත් පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඉතින් අන්න ඒ ගැන කියා දෙන්න තමයි අද මේ වීඩියෝ එක අරන් ආවේ. අපි බලමු මොකක්ද හදිසි නීතිය, ඒ වගේම හදිසි නීතිය කොහොමද සිවිල් ජනතාවට බලපාන්නේ කියලා. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්නත් අමතක කරන්න. රටේ හදිසි නීති ක්‍රියාත්මක වුණාට පස්සේ, එහෙම නැත්නම් රටේ හදිසි නීති බලාත්මක කළාට පස්සේ සාමාන්‍ය නීති රීති පද්ධතියේ මෙන්න මේ දේවල් ටික වෙනස් වෙනවා. මම ඒක ප්‍රධාන කරුණු කීපයක් ඔස්සේ ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් හැමෝටම තේරෙන විදිහට සරලව. ඒකේ පළවෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් නිවසක් සෝදිසි කරනවා නම්, ඒ වගේම ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා නම් උසාවියක් මගින් වරෙන්තුවක් අරන් එන්න ඕනේ පොලිසිය. වරෙන්තුවක් නැතුව නිවසක් සෝදිසි කරන්න බෑ. හදිසි නීති යටතේ ඕනෑම නිවසක් වරෙන්තුවක් රහිතව සෝදිසි කිරීමේ හැකියාව හමුදාවට සහ පොලිසියට ලැබෙනවා. ඒ වගේම ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ හැකියාවත් ඔවුන්ට ලැබෙනවා. ඊළඟ කාරණේ තමයි අර කලින් කියපු විදිහට අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක් ඔහු කරන ප්‍රකාශයක්, එහෙම නැත්නම් ඔහු දෙන පාපෝච්චාරණය, අන්න ඒ දේවල් මත ඔහුට නඩු පැවරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පාපෝච්චාරණය හෝ ඔහුගේ ප්‍රකාශය සාක්ෂියක් විදිහට සටහන් කරගෙන ඒ මත නඩු පැවරීමේ හැකියාවත් හදිසි නීති යටතේ ලැබෙනවා. ඒ වගේම තමයි සැකකටයුතු නිශ්චල හෝ චංචල ඕනෑම දේපලක් හදිසි නීති යටතේ රජයට පවරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ දේ තමයි මේ විදිහට අත්අඩංගුවට ගන්න පුද්ගලයන්ට ඇපදීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මහේස්ත්‍රාත්තුමාගේ අතින්. නමුත් මේ තත්ත්වය යටතේ නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව කිසිම සැකකරුවෙකුට ඇප ලබා දීමේ හැකියාවක් තියෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආරක්ෂක ඇමතිගේ නියෝග මත මේ විදිහට අත්අඩංගුවට ගත්ත සැකකරුවන් අවශ්‍ය තරම් කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ හැකියාවත් හදිසි නීති යටතේ උදා වෙනවා. අපි දන්නවා මහජන ආරක්ෂාව හා සාමය කඩවෙන අවස්ථාවලදී එය පාලනය කිරීම සඳහා හමුදාව, එහෙම නැත්නම් පොලිසිය ඔවුන්ගේ අවම බලය පාවිච්චි කරනවා මීට කලින්. හැබැයි හදිසි නීති ක්‍රියාත්මක වුණාට පස්සේ මෙතනදී අවම බලය කියලා එකක් නැහැ. ඒ අනුව ඔවුන්ට පුළුවන් සුදුසු බලය හෝ ඒ අවස්ථාවේ ගත හැකි උපරිම මට්ටමින් ක්‍රියා කරන්න. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔවුන්ට වෙඩි තැබීමේ බලය තියෙනවා. එහිදී දණහිසෙන් පහළට එහෙම ස්ථානයක් අදාළ වෙන්නේ නැහැ. ඒ தත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ඔවුන්ට ගැනීමේ අවස්ථාවත් හදිසි නීති යටතේ උදා වෙනවා. හදිසි නීතිය යටතේ ඇතැම් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් කණිජ තෙල් වැනි සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් විදිහට නම් කරන්නත් හදිසි නීති යටතේ ඔවුන්ට පුළුවන්. ව්‍යාජ තොරතුරු, එහෙම නැත්නම් අසත්‍ය තොරතුරු, එහෙමත් නැත්නම් ජාතිවාදී ඇවිස්සෙන තොරතුරු ප්‍රචාරය කිරීම, එහෙම නැත්නම් සෝෂල් මීඩියා හරහා වෙන්න පුළුවන් ඕනම මාධ්‍යයක් හරහා ඒ වගේ තොරතුරු ප්‍රචාරය කරන අයව අත්අඩංගුවට ගැනීමේ හැකියාවත් හදිසි නීති යටතේ උදා වෙනවා. ඒ වගේම තවත් ගොඩක් වැදගත්ම දෙයක් තමයි
ඕනෑම තත්ත්වයක් යටතේ ඕනෑම මොහොතක නිවාසයක් පරීක්ෂා කිරීම, පුද්ගලයෙක් පරීක්ෂා කිරීම, ඊළඟට රථවාහන පරීක්ෂා කිරීම වගේ දේවල් අනිවාර්යයෙන්ම හදිසි නීති යටතේ පොලිසියට සහ හමුදාවට කරන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තියෙනවා, අනන්‍යතාවයේ තහවුරු කරගන්න බැරි රථවාහනයක් වගේ දෙයක් හමු වුණොත් ඔවුන්ට එය විනාශ කිරීමේ පූර්ණ අයිතියක් තියෙනවා. මතක තබා ගන්න ඕනේ, අන්න ඒ වගේ වෙලාවක අනන්‍යතාවයේ තහවුරු කරගන්න බැරි වාහනයක් අපි හිතමු මේ පහුගියදා පුපුරා හැරියා වගේ පුපුරා හැරීමකට ලක් කරන්න වුණොත් එහි පාඩුව තමුන් විසින් දරා ගන්න ඕනේ. ඒ වගේම ඒකේ පාඩුව ඔයාලා දරා ගන්නවා වගේම ඔයාලට උසාවියන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ මොහොතේ රටේ තියෙන ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට අරගෙන ඔයාලා ප්‍රසිද්ධ ස්ථානයක වාහනයක් වගේ නවත්තලා යනවා නම් අනිවාර්යෙන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් නම, ඒ වගේම වැඩ කරන දුරකථන නම්බරයක් වගේ දෙයක් පේන ස්ථානයක අලවලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අත්‍යවශ්‍යම හේතුවකට ඇරෙන්න නගරබද ප්‍රදේශවල වාහන නිකරුණේ නවත්තලා තියන්නෙත් නැති වෙන්න මතක තියාගන්න. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ මෙන්න මේ තොරතුරු ටික විශේෂයෙන් මේ හදිසි නීතිය ගැන දැනුවත් කරන්න තමයි අද මේ වීඩියෝ එක අරන් ආවේ. මෙතනින් ඉස්සරහට සාමාන්‍ය පරිදි වීඩියෝ ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා අනිත් අයටත් දැනගන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න.